දැන් එතන අම්මයි මේ ගම කොහෙද? දීදිනේ වත. පදිංචි උනේ? මුලදීනේ. මුලදීන. ඉස්කෝලේ ගියේ? ඉස්කෝලේ ගියේ මේ දීදිනේ වත. ආ. තවට කීවෙනි ශ්‍රේණියට ඉගෙන ගත්තා? 8ට. 8 වෙනි ශ්‍රේණියනේ. ඔව්. මොනවද කැමැතිම විෂයන් කියලා කිව්වේ? කැමැති ඒව නම් මතක නැහැ රත්නම් පුතේ. එතකොට අම්මේ මේ විවාහ වුණේ කවුරුත් එක්කේ? මාටින්. ඔව්. ඒ මාටින් මහත්තයා නේ? ඔව්. මොන කාලෙද කියලා මතක නැහැ නේ? නැහැ. අවුරුදු කීයේදී විවාහ වුණේ? අම්මට අවුරුදු කීයේදී විවාහ වුණා? මට මට 18. 18 නේ? ඔව්. 20යි වඳිනකොට. ආ 18. එතකොට ඒ මාටින් මහත්තයා ඒ මාටින් මහත්තයා රස්සාවක් කරයි? කරේ නැහැ. නැහැ. ඊට පස්සේ රස්සාව හම්බුනේ. ඔව්. එතකොට දැන් අම්මර දරුවෝ කී දෙනෙක් ඉන්නවයි? දැන් 18යි. 18 දෙනෙක්. 18 දෙනෙක් 3 දෙනෙක් නෑ. ආ 3 දෙනෙක් මිය ගිහිල්ලා නේ? ඔව්. ඔහ පොඩි කාලෙද? නෑ. පොඩි කාලෙ දෙන්නේ නැති වුණා. එතකොට අනිත් අම්මයි දරුවෝ කොහෙද ඉන්නේ? පදිංචි වෙලා ඉන්නේ අනිත් කට්ටිය කොහෙද? බුදුම මේ කියන්නත් බෑ මට. ඇයි? මතක නැද්ද? මතක නෑ. මතක නැහනේ. ඔව්. කොළඹ ඉන්නෝ මාපලානේ ඉන්නෝ යන්නේ. ඔව්. කොළඹ ඉන්නෝ 4 දෙනේ. කොළඹ ඉන්නෝ 4 දෙනේ. මාපලානේ ඉන්නෝ මුලතියනේ ඉන්නෝ. මුලතියනත් ඉන්නෝ. අම්බලන්තොට. ඔව් අම්බලන්තොට ඉන්නෝ. අම්බලන්තොට ඉන්නෝ. කබුරුපිටියේ ඉන්නෝ. ඔව්. කියන්න කබුරුපිටියේ. කබුරුපිටියේත් ඉන්නෝ. හිරඹ ඉන්නෝ. හිරම ඉන්නෝ. මගේ දරුවෝ දෙන්නේ යුදහම්බඩවට බැඳුනා. ගොඩක් සතුටුයි ඒක. දැන් අම්මර දරුමුණුපුර කී දෙනෙක් ඉන්නවයි? ඈ දරුමුණුපුර දරුවෝ ඒ කට්ටියන්ගේ දරුවෝ ඔක්කොම මුණුපුරනෝ ඒ කට්ටිය. කී දෙනෙක් ඉන්නවයි? දුවා මේ 250 ගානක් ඉඳලා 252 ගන්නේ. ඔව්. 100ක් ඉන්නවයි? 252. ඔව්. ඊට වැඩි වෙන්නත් පුළුවන් නේ? වැඩි වෙන්නත් පුළුවන්. ඒකනේ. එහෙනම් හරිම වාසනාවන්තයනේ අම්මනේ. හරි ශක්තියක් තියෙන්නේ කොච්චර දරු කිරිසද්ද නේ? එහෙනම්. ඒකනේ. ඒ දරුවත් අම්මට ආදරේනේ. ආදරේ කවුරු? අම්මා ඇත්තටම සතුටෙන්ද ඉන්නේ? ඔව්. ආ. ගොඩක් සතුටෙන් ඉන්නේ? ඔව්. අවුරුද්දකට මේ එන්නේ නැද්ද ඒ දවස්වල? අවුරුද්දකට නම් එනවා. එනවා කවුරුත් එනවනේ. ඔව්. ඒ දවස්වල හරි ෂෝක් ඇති අම්මට අවුරුද්දනේ දරුවෝ 18 දෙනායිනේ. ඔව්. අවුරුදු කන කොට තෑගි. හරි හොඳයි. ඔව්. තෑගි. ඔව් තෑගියමත් හමු වෙනවා ඒ කට්ටියන්ගෙන්. ඔව් ඔව් කන්න බොන්න જાති. ඔව්. සේරම මල් වල බඩන් එනවා. ඔව්. ඇත්තටම ඉතින් හරි අමාරු වෙන්නේ දරුවෝ හදාගන්න ඒ කාලේ නේ. ඔව්. මහත්තයා විතරයිනේ රස්සාව කරේ. ඔව්. ආතර කියාව කරා. ඔව්. එතකොට මේ අම්මා රැකියාවක් කරන්නේ? මම නෑ රස්සාවක් මේ ඔය රස්සාවකට යන්න විදියක් නෑ මට. ඔව්. මං ඒකෙන් මේ ගෙදරම වැඩ කර කර. ඔව් ඉතින් යන්න විදියක් නෑ නේ ගොඩක් දරුවෝ හිටියනෝනේ. ඔව්. හා හා. මොනවයි කර සාමාන්‍ය ගෙදර මේ ඊට අමතරව ගෙදර වැඩ අමතරව කන්න බොන්න කියනවා වී කොටනවා. ඔව්. පැදුරේම වියන්නේ නැහැ කියේ. ඔව්. ඒවත් පිව්වා. ආහ්. හරක් හිටියයි කිව්වනේ. හිටියා. හතර දෙනෙක් ඉරි දෝනෝ. ආහ්. ඒ හරක් හතර දෙනාත් බඳින්නේ අම්මා. ඔව්. ඉරි දෝන මොනවාද? ඔව්. හතර දෙනාට මේ හරක් 20ක් විතර හිටියලයි. ඇත්ද? හරි සතුටුයි මට. අම්මා දැන් ඒ කාලේ ඇත්තටම ගත්තේ කෑම මොනවයි? ඔහොම සතුට සනීපෙන් ඉන්න අම්මා මොනවද ගත්ත කෑම? අල අල නම් කෑව වතලච්චාව මයිය කුච්චාව කොසුච්චාව කොහිල වෑංජනේ කොහිල වලක් තියෙනවා එයින් කපල ගෙනල්ලා තියෙනවා ගොඩක් පලාවර් කෑවයි ඕ මොනවයි කෑවේ මුකින යන්න නිවිති ඕ හරි කරදරයද ටිකක් දරුවෝ එක එක සමහර කට්ටියනේ බලා ගන්න අමාරු නෑ අමාරුවක් නෑ ඔය තනියම කොහේ බලාගත්තේ ඉතින් අම්මේ ඈ තනියම බලාගත්තේ කොහේ ඔච්චර දරු පිරිස ඕක බලා ගන්න මම ඉතින් එක එක ලොකුනෝ එයාට කියන බලා ගන්නයි කියලා එහෙමයි
මෙයයි බලාගත්තා. ඔව්. ඉස්කෝලේ යන්න. ඔව්. ඉස්කෝලේ යන්න කන්න බොන්නේ එහෙම වීලා සේරම දෙනවා. ඔව්. දෙදෙන්දා. හා. ඉතින් ඒ තරම් මේ සමපාතක කෙරුවාන තමයි මම ආවේ. අගේ ඒයි ගාවට. ඔව් ඒකනේ. ඔව්. හා. ගෙදර කාටත් එක වගේම මේ ලයිට් එක තිබුණේ කරන්ට් එක නෑ තිබුණේ නෑ තිබුණේ නෑ නේ නෑ මේ අලුත් ගත්තේ ආහා ලාම්පු එළියෙන් තමයි මේ දරුවෙන් පාඩම් කරන්නේ ඔව් ඒ පියුම් මහත් එනකොට මොනවද අරන් එන්නේ අරන් එනවා පාන් බිස්කට් ඔව් ඕන යටි අරන් එනවා ආහා ගොමනා දේවල් ඒ පඩිය මතක නෑ පියුම් මහත්ගේ පඩිය නම් මතක නෑ අම්මටද ගෙනත් දෙන්නේ නෑ දෙන්නේ සාක්කුවේ දා ගන්න ඕ දාගෙන මට 10000කට දෙනවා ආත්‍යත් එක හඬුනේම නැහැ නෑ නෑ හඬු වෙන්නේ නැහැ කවදාවත් හඬු වෙලා නැහැ නෑ ආ බනින්නේ එම නෑ නෑ හඬු වෙන්නේත් නැහැ හඬු වෙන්නේත් නැහැ නේ නෑ මහත්යත් ඉතින් දරුව බලාගත්තද බලා ගන්න ඒ කොහොමද රැ වෙලා නොඉන්නේ ඕ එච්චරම කො උදේ වැඩි ලියුම් බෙදන්නේ නැහැ නේ පයින්න ගියේ නෑ බයිසිකලයක් කරන් ගියේ බයිසිකලෙ හා හා ඇතුළට ගියාම එන්නේ නැහැ 11 විතර එනවා ඕ හා බයිසිකලෙන්නේ ගොඩක් ඈතනේ තෙලිජුයි එයාට මතකේ අඩුයි හරි හරි ඒකයි ඉතින් ඒ ගෙවල්ෙමත් කොහොමයි තිබුණේ ගෙදර ඒ ගෙවල් අපේ ගෙවල් හරියට තිබුණේ නැහැ මං කොනක හිටන් හැදුවා හා හා ගේ පාතියන කාමර පහයි ඔව් සාලේ ඉටොපුවා හා හා එතකොට බස්සෙම වැඩ කරා ඒ හරි වැඩ කළා එතකොට මේ දරුව ලැබුණේ ගෙදරද ස්පිතාලේද ගෙදර ඔක්කොම නෑ එහෙනම් ගෙදර ටික දෙනෙක් හම්බ වුණා අනිත් ටික ස්පිතාලේ ස්පිතාලේ නේ ඔව් හා හා ඔව් ස්පිතාලේ ඒ කාලේ හොඳයි හොඳයි හා ඒ නර්ස්ලෙම හොඳයි හොඳයි කොයි දිස්පිතාලේ දෙයියන්ට දෙන්නයි හම්බුනේ ආන්න පාන දෙන්නේ කොහෙද හම්බුනා දැන් කාලේ වගේ අමාරුවේ දරුව හදන්න දැන් කාලේ නම් ඉතින් අමාරුවක්ද දන්නේ නැහැ පුතේ මේ අසනීපම මොනවද දැන් තියෙන්නේ එහෙම මට තියෙනවා මේ බඩේ දැවිල්ල තියෙනවා හා හා බඩේ දැවිල්ලයි ඔතරවා කන්න ඕන මෙලින් ඔව් කටේ බොන්න ඕන නිතරම බුලත්ටිද කන්න ඕන කියන්න එපා ඒවා ඒවා කොටාගෙන කන්නේ ආ කොටාගෙන නේ ඒ හර දත් තියෙනවනේ නේ දත් නෑ මෙන්න මේ හැකේ තියෙනවා දත් හතරක් එච්චර ආ ඒ පියු මහත්තය හමුනේ කොහොමද අම්බ උනේ අපේ ගෙදරට ඔව් දවසකට සැරයක් එනවා ඒ මොකද මේ නික ඇවිල්ලා ඩොඩලා කියලා හිනෙයිලා යනවා. ඔව්. ඔබෙන් ඔමෙන් ඔමෙන් හිටියා. ඔව්. ඉඳලා මේ ඒ පාර අපේ අම්මයිම කල්පනා කරලා බැන්දා. හා හා හා. හොඳේ කියලා. ආ. ආ ලියුම් බෙදන්න ආවේ නෑ ඒ පැත්තේ නේ? නෑ. දෙමව්පියන් කැමැත්තෙන් බැන්දේ නේ? ඔව්. දැන් අම්මා ඇත්තටම අනිත් අයට දෙන පණිවිඩේ මොකද්ද? ඔය දැන් මෙච්චර දරු පිරිසක් හදලා තියෙනෝනේ. ඔව්. අනිත් දෙමව්පියන්ට මොකද්ද කියන්නේ? දරු හයදෙනෙක් විතර හදාගන්නේ කියනවා. ආ. හයදෙනෙක් විතරනේ. ඔව්. ඔව් ඒකනේ. ඒක රටට හොඳයි නේ නේ? ඔව්. ඒකනේ. ඒස දරු නැලවිලි ගියක් එම කියන්න බෑ. ඩොයි 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 පුතා. කිරිබීලා ඩොයියනවා. ඩොයි 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 මගේ පුතා. නැලවිලා ඩොයියනවා නාවල තිබම නිදා ගන්නව ආ බන අහනව එතන බන අහනව ඉතරන වෙලාවක් නැහැ ඔව් දැන් දැන් නම් අහනවා රතනන් ටීවී එක ගෙන දැවම ඔව් අහගෙන ඉන්නව හා සිල් අරගෙන තියම්ම සිල් ගත්තා තුම්පාරක් විතර ඔව් සිල් අරගෙනත් ඇවිල්ලා ළමයින්ට කන්න බියන්න වෙලා මදි ආ
ඒක නිසා සිල් ගන්නත් බැරුණා වැඩි නේ බැරි වුණා වැඩි ඒ මහත්ය වෙනුවෙන් දැන් මොනවයි කරන්නේ ඒ වෙනුවෙන් දානියක් දුන්නා දානියක් දුන්නා නේ ඔව් හා තව දානියක් දුන්නා තෙල් මල් පහ පූජා කරනකොට මතක් කොන්නෝ පින් දෙනවනේ ඔව් පින් දෙනවයි පින් දෙනවා ඒක සරේ ළමයිට ගහනවයි නැරද අහලා නෑ ගහනන්නේ වඩඩක් කෙරුවොත් ඔව් ගැහුව එක ඔව් වඩඩක් කෙරුවොත් ඔව් ඔනේ පා එපා කියනකොට අහන්නේ නැතුව ඒ වැඩේ කරනවා නම් ගහනෝ එකක් ඔව් එකක් ගහනෝ නැතුව පොළු වලින් ගහන්නේ නැහැ ආ හා එන්න හොඳ ඒකනේ අද හොඳට ඉන්නේ නේ ඕ තරහටද ඕ නෑ නෑ එන ආදරේට ඉතින් අපිට හරි සතුටුයි ඉතින් කවුදරේ ගොඩක් ඉන්නවනේ ඔව් ඒක නම් අර කවුරු ඉන්නේ නියද මම පස්සේ ඉන්නා ඔව් දර කවුනේ ගැහණු පිරිමි දෙකක් ඉන්නේ ගැහණු අට දෙනෙක් ඉන්නවා පිරිමි 10 දෙනා දැන් ජීවිතුන් අතර කී දෙනෙක් ඉන්නවා ජීවිතුන් අතර ඉන්නවා දැන් 13 දෙනෙක් अंबलाके අපේ සහෝදරයෝගේ දරුවෝත් කුරක් ඉන්නවනෝ බැඳෙන්නේ නැති අය. මේ දරුවෝ ඒ කාලේ ගත්ත ආහාර පාන මොන වගේ දුන්නේ? අපි ඉතින් පොස් කනවා, වැලවර කනවා, මඤ්ඤෝ ඔක්ක තියෙනව කනෝ. කිරි තියෙනවා. කිසි දෙයකින් මේ අගහිගයක් නැහැ ඉතින්. අම්මා ඔය පාත්ටි එහෙම දාලා හදනෝ. එක එක જાති ඉන්දනෝ. මේ අම්මා ඉතින් ඔය ඉඳන්නේ කියලා හැම හිතලා ඉඳන්නේ නැහැ නිකන් දාලාවත් ඒක පැලවෙලා හොඳට හැදෙනවා. හිතේ එළවලු જાති වැඩිපුර gedirimma තමයි කරගන්නේ. මේ හරක් හිටියා 20ක් විතර වැස්සී ඔයම කිරි දෝනෝ. මේ අගහි ගියක් නැහැ ඉතින් ඒ කාලේ. එතකොට දැන් මේ කාලේ තියෙන මේ මේ ආර්ථික තත්ත්වයයි ඒ කාලේ තිබුණු ආර්ථික තත්ත්වයයි අතර මොනවාගේ වෙනසද තිබුණේ? ඒ කාලේ අපිට නම් හරි ලේසි කියලා අපිට හිතෙනවා මේ කාලේ නම් ඉතින් ජීවත් වෙන එක ගොඩක් අමාරුයි ඒ කාලේ රුපියල් 10000ක් කියන්නේ අපි මුළු පවුලටම ඇකි හොඳට කාලා ජීවත් වෙන්නේ දැන් නම් ඉතින් 10000න් බෑ 30ක් අත්පන්න ඒ කාලේ ලෙඩ රෝග මොනවා මේ මේ කාලේ ලෙඩ රෝග වල අපේ ගෙදර නෑ අපි ඉතින් යන්නේ නෑ නෝ ගෙවල් වලට එහෙම ඒ නිසා කිසි කෙනෙක්වත් කිසිම ගෙදරකට යන්නේ නෑ ඒ නිසා අපිට ලෙඩ රෝග නෑ හැදෙන්නේ दहाइकल තාතර වැඩි හොයන්න වෙන්නේ නැහැ ගෙදර ගැන. එවනාට කොහොම හරි අපි නැතුව ඉන්න බෑ තාත්තට. කොහොම හරි තාත්තා එනෝ එලි වෙන්න බෑ දෙකක් හරි කියලා. ඇවිල්ලා ඔක්කොම ළමයි ඉන්නවද කියලාත් බලන්න. මේ තාත්තා හරි ආදරේ ළමයි. අපි අම්මට ඉස්සෙල්ලා ගිහින් ඈ නෑ ඔය ඔය සම්මානේ මොකටද හම්බුනේ අම්මේ? ඈ සම්මානේ මේ ළමයි වැඩිකමට මේක හම්බුනේ මේ දෙයියන් දෙහි එළිය මාතාවක් හැටියට